අයිබුවන් කතා කරන පොත් එක්කයි අපි අදත් කතා කරන්නේ මගේ ළඟ තවත් පොතක් තියෙනවා ඒ ගැන කතා කරන්න අපි ලෑස්ති සිංහල ලේඛන ව්‍යවහාරයේ උපදේශන උපදේශ සංග්‍රහය මේ වගේ කෘතියක් නිර්මාණය වෙන්නේ ඇයි අපේ සිංහල භාෂාවට මේ කෘතියෙන් වෙන සේවය කුමක්ද මොනවද අපි මේකෙන් දැනගන්න තියෙන්නේ අපි අද දවසේ කතා කරන්න ලෑස්ති ඒ ගැන මේ ගැන කතා කරන්න අපි ආරාධනා කරා දෙපලකට ඒ තමයි සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක මහතාට ආයුබෝවන් මහාචාර්යතුමනි. ඒ වගේම අපි ආරාධනා කළ අද දවසේදී අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහකාර කුමසාරිස් ප්‍රගීතිකා ජයසේකර මහත්මියට ආයුබෝවන් ඔබට. ඒ වගේම මම හිතන අපිට හරිම අමාරුයි මහාචාර්යතුමා නම් මේ වැඩසටහන් වලට කැඳවා ගන්න. එතුමා කාර්යබහුලයි. නමුත් අපි ස්තුතිවන්ත වෙන ඔබතුමාට අද දවසේ අපිට මේ තියෙන ගැටලු කිහිපයක් निराකරණය කර ගන්නට කර දෙන්නට අද දවසේ අපි වැඩසටහනට පැමිණියාට. මම මුලින්ම කැමති අපේ ප්‍රගීතිකා ජයසේකර මහත්මියගෙන් සිංහල ලේඛන ව්‍යවහාරය උපදේශ සංග්‍රහය මේක අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නිර්මාණය වෙන්නේ ඇයි මෙහෙම දෙයක් නිර්මාණය කරන්නේ ඔව් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව කියන්නේ අපේ රටේ සියලුම පාසල් සිසුන්ට නොමිලේ පෙළපොත් ලබා දෙන ආයතනය එතකොට අපි පෙළපොත් සම්පාදනය කරද්දී අපිට අවශ්‍ය වුණා ඒ පෙළපොත්වල භාෂා රීතියේ නිර්වද්‍යතාව හොඳින් පවත්වා ගන්න ඒ සඳහා ඒ නිවැරදි රීති හඳුනා ගැනීමේ අවශ්‍යතාවක් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට ඇති වුණා ඒ සඳහා තමයි සිංහල භාෂාව හා සම්බන්ධ ප්‍රවීණ මහාචාර්යවරු ඇතුළු විද්වත් මණ්ඩලයක් 12 දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් සහභාගී කරගෙන මේ සිංහල ලේඛන ව්‍යවහාරයේ උපදේශ සංග්‍රහය සම්පාදනය කරන්න අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව කටයුතු කළේ. හොඳයි මහාචාර්යතුමනි දැන් හැමදාමත් මම හිතන්නේ ඔබතුමා මේ භාෂාව ගැන සිංහල භාෂාව ගැන මේක ජප කරනවා වගේ අපිට කියලා දෙනවා. මෙන්න මෙහෙම තමයි කරෙන්න ඕනේ මෙහෙම තමයි නිවැරදි වෙන්න ඕනේ මෙහෙම තමයි ලියන්න ඕනේ අපි මාධ්‍යවේදීන් විදිහට විශේෂයෙන් කරන වැරදි පිළිබඳවත් ඔබතුමා විවිධාකාරයේ ගුරුහරුකම් අපට ලබා දෙනවා. දැන් මේ වගේ ග්‍රන්ථයක් අපි මේක දරුවන්ට විතරක් නෙමෙයිනේ මේක අපි ලේඛනයේ දෙන ඕනෑම තරාතිරමක කෙනෙකුටම වැදගත් වෙන ග්‍රන්ථයක්. මේක මේ පළවෙනි පොතක් නෙමෙයි. පළවෙනි මේ උපදේශන සංගමයට කලිනුත් මම හිතන්නේ මේ දරුවන් වෙනුවෙන් මේ විදිහේ මේ අවස්ථාවන් නිර්මාණය වුණා. මම කැමති ඔබතුමාගෙන් මේ පිළිබඳව දැනගන්න. ඔව් ඒක දරුවන් වෙනුවෙන් නෙමෙයි ඔක. දරුවන්ටත් ලේඛනයේ දෙන හැම කෙනෙකුටම. මේ පටන් ගත්තේ ඒ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න. ඒ අය තමයි ඒ පෙළ පොතට පාඩම් හදන්නේ. පාඩම් ලියන්නේ ඒ අය. ඒ ලියනකොට ඒ අර ප්‍රශ්නයක් කියනවා මේ වචනේ ලියන්නේ මෙහෙමද නැද්ද කියලා. ඒ ආගේ මූලික ඒ ආගේ ප්‍රශ්නයක්. අන්න ඉතින් ඒවා දැන් සමහර කෙනා මේක හරි කියනවා මේක හරි කියනවා. දැන් මේ ලියන ලේඛකයෝ දන්නේ කොයි එක හරිද කියලා. ඒ නිසා අවශ්‍ය වුණා මුලින්ම ඒ අයට අපි පොත් ලියනකොට වචන දෙකක් තියෙනවා නම් දෙවිදි උච්චාරණය කරලා ලියන වඩා හරියට මොකද තේරුම් කරන්න. යන්න ඒ අරමේ පටන් ගත්තා. මේක ඒ කැඳෙව්වා ඒ කිව්වා ඉතින් ලංකාවේ ඉන්න සිංහල භාෂා පිළිබඳ ප්‍රවීණත්වයක් වෙන මහාචාර්ය කටික ඇඳලා කිව්වා. හා දැන් මේ වචනේ අරගෙන කිව්වා. දැන් මේ වචනේ හරි විවහාරය මොකද්ද? ඔන්න ඔතින්දි ප්‍රශ්නයක් එනවා. සමහර වචන හරි විවහාර දෙකක් තියෙනවා. මෙහෙම ලිව්වත් හරි මෙහෙම ලිව්වත් හරි. දැන් පිරිවෙන කියන වචනේ ගත්තාම පිරිවෙනේ නාන්න විද්‍යෝදේ පිරිවෙනය කියන නාන්න මුදජයි කියලා විද්‍යාලංකාර පිරිවෙනය දන්තජයි කියලා. දැන් ඒත් වියත්තු සේමසේ පිරිවෙන් දෙකක් නෙමෙයි පිරිවෙන් දෙකේම අදහස් දෙකක් තියෙනවා නෑනෝ ගැන. දැන් කවුද හරි? ඉතින් විද්‍යෝදේ පක්ෂයා කියන එක හරි කියලා, විද්‍යාලංකාර ගුරුකුලය කියන ඒක හරි කියලා. හැබැයි එහෙනම් දෙකම හරි. දැන් ඔබ මොකද්ද කරන්නේ? දැන් මේ ආන්දේ පොත් ලියන්නේ ඒ ඇඳ එක දෙකම ලියන්න බෑ. එකක් තෝරගන්න ඕන. විද්‍යෝදය මුදනාන තෝරගත්ත වගේ, විද්‍යාලංකාරයේ දන් තෝරගත්ත වගේ මේ පොත් ලියන ග්‍රන්ථ ප්‍රකාශ එයත් කරන්න ඕනේ. අපි ගන්නෙ මේකයි. දෙකම හරි බව ඇත්ත. හැබැයි අපි ලියන්නේ මේකෙ තියෙන අන්න ඒකට උදව් වෙන්න ඔය පොත ලිව්වේ. ඉතින් ඔය පොත ඒ අය ලියාගත්තට ඔය පොත ගැහුවේ පළකලේ නැත්නම් හිදිබ නැතිනේ ඕක. මේක පළකලේ තවත් ලේඛකයන් ඔය ප්‍රශ්න එනවා. දැන් නවකතා කෙටි කතා ලියන අයටත් තියෙනවා මේ වචන ලියන්නේ කොහොමද කියලා. නිවැරදිව දැනගන්න. නිවැරදිව ඒ අය ජනමාධ්‍ය වේදින්න ඕනේ පුවත්පත්ේ සිරස්තලයක් දානවා කොයිද හරි අකුරමද. දැන් අවදියෙන් ඉන්නවගම අවදිය දියන්න මොකද්ද? අවදි කියන්නේ ඉන්නේ මේ අර නොනිදානේ. ඒ අවදිය තියෙන්නේ මහ අල්ප දියන්නේ. හැබැයි දාන්නේ මහ ප්‍රාන්දියන්නේ අවදියෙන් කියලා. ඒ දන්නේ නැහැනේ ඉඳ ඔයක ලේඛකයන්ට කලාකරුවන්ට ඔබ කිය අන්තිම ශිෂ්‍යයන්ට පාසලේදී ඉගෙන ගන්න දරුවන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වචන ලියන්නේ කොයි අකුරෙන්ද කියලා ඔන්න ඕකේ උදා තියෙනවා මේ උත්තරේ තියෙනවා.
ඒයා තියන ඒයා තියන මේ දෙක එකක් තෝරාගන්න ඒක දිගන පිහිටයින්න එකයි. හොඳයි මම කැමති අපේ මේ ප්‍රකිතික මහත්මයකින් තැන ගන්න දැන් දැන් මේ වගේ එකක් මේ වගේ කෘතියක් උපදේශ සංග්‍රහයක් නිර්මාණය කරනක ලේසි පාසු කටයුත්තක් නෙමේ සහ ලේසි පාසු පුද්ගලයොත් නෙමේ මේකට සම්බන්ධ වෙලා ඉන්නේ. මං හිතන අපි පොඩ්ඩක් මතක් කරමු මේකට සම්බන්ධ වෙච්චයි. මොකද මේ මේ වගේ කාර්යයක් කරනකොට මං මූලිකවම මේ විද්වතුන් කවුද කියන එක පොඩ්ඩක් අපි සඳහන් කරමු මේකට සම්බන්ධ වෙලා හිටපු. ඔව් ඇත්තටම මේකට සම්බන්ධ වෙච්ච කණ්ඩායමේ නායකත්වයේ දැරුවේ මහාචාර්ය විමල් ජී බලගල්ලේ. ඒ වගේම ආචාර්ය අකුරටි නන්ද හාමුදුරුවෝ මහාචාර්ය උක්කම්පිටියේ පඤ්ඤාසාර හාමුදුරුවෝ මහාචාර්ය ඒ.වි. සුරවීර මහාචාර්ය ජේ.බි. දිසානායක එවගේ මහාචාර්ය රත්න විජේතුංග මහාචාර්ය කේනෝ ධර්මදාස මහාචාර්ය තිස්ස ජයවර්ධන මහාචාර්ය පී.බි. ඒකනායක මහාචාර්ය රත්නසිරි අරංගල සහ ආචාර්ය සඳගෝමි කෝපරේවා වර්තමාන මහාචාර්ය මේ පිරිසගෙන් අපතර නෑ දැන්. ඔව් අපතර නෑ විශේෂයෙන් ඒ විසුර විර මහාචාර්යතුමා දැන් අපි අතර නෑ. සහ මං හිතන්නේ මේ මේ අයට තමයි තියෙන්නේ සාධාරණව බැලුවොත් එහෙම අපේ භාෂාව රැකීමේ උවමනාව සහ ඒවා ආරක්ෂා කර ගැනීමේ උවමනාව තියෙනෙත් ඔබතුමන්ලටම තමයි. සහ අපිට අර මං කිව්ව ජප කරන වගේ කියමින් කියමින් මේ වැරද්ද අපේ භාෂාවට කරන්න එපා අපේ භාෂාව විනාශ කරන්න එපා කියන දේ මතන මේ මහාචාර්යුන් හැමදාමත් අපිට දෙන ඕවදනක්. ඉතින් ඒ ගැනත් මම මේ වෙලාවේ සිහිපත් කරනවා. දැන් මේ 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 කණ්ඩායම් අතරෙත් විවිධ මත තියෙන නැති නේද මහාචාර්යතුමනි? තියෙනවා තියෙනවා. ඒක සමහර ප්‍රශ්න ගැන මම හිතන්නේ පැය ගන්න කතා කළා. දැන් අවුරුදු දෙකක් ගියා මේ කාර්ය සම්පූර්ණ කරගන්න මේ එකඟතාවට එන්න. ඔව් මේ මට්ටමට කොයි කොයි විදිහටද අපි දැන් සමහර දැන් තියෙන වචනයක ආරම්භය තියෙන නිරුක්තිය ආරම්භය ඒ නිරුක්තිය එහෙම වුණාට භාවිතය වෙනස් වෙන තැන් තියෙනවා පටන් ගත්තේ එහෙම තමයි ඔය තත් කියන එකයි සත් කියන එහෙම දෙයක් දැන් සත්වයා තත්වේ ලියනකොට තත් ත්වේ කියලා ආල්තයන් දෙකක් එනවා තයනු ආල්තයන් ආල්තය දැන් ඒක හරි කියන්නේ නිරුක්තිය එහෙම තමයි යම්කි ස්වභාවයද ඒ තත් ත්වය තත් ස්වභාවේ තත් කියන්නේ ඒකයි හැබැයි ඒ ආල්තයන් දෙකක් එනකොට තව දෙයක් තියෙන විවාහයේදී අර එකම ශබ්දයේ දෙසරක් කියන එක උච්චාරණ අපහසු නිසා අපි එකක් අතාරිනවා. අපි නිකන් ශබ්ද අතාරින්නේ නැහැ. අර එකම ශබ්දයේ දෙවරක් දෙනකොට සත්ත්වය තත්වය එනකොට අපිම කරන දේ තමයි සුකෝචාරණයට. මොකද අපේ බස නිසා අපිට ලේසි මේක සුවදායකයි අර එකම ශබ්දයේ දෙසරකට වැඩි එකක් කියන එක. ඉතින් ඒක අපි ඒකට ඉඩ දෙන්න ඕනේ. ඉතින් දැන් සත්ත්ව උද්‍යානය ලියුවොත් එම සත්ත්ව උද්‍යානය කියලා මයිතන ඒ බලන්නේ කිසිම කෙනෙක් එහෙම කියන්නේ නැහැ. කියන්නේ ගියාම ඒ හින්දා අපි කියන්නේ සත්ත්ව උද්‍යානය කියලා. ඉතින් ඒ අර අල්තයන් අඩු කළා කියලා වචන මොකවත් වෙන්නේ නැහැ. හානියක් වෙන්නේ නැහැ. තේරුම ඒ තේරුම ඒ සත්‍යෙම ඉන්නේ. අල්තයන් අඩු කළා කියලා සත්ත්ව වෙනස් වෙන්නේ නැහැ. ඒකම හින්දා අපි කියන්නේ හැබැයි ඕනම අකුරක් ඔහොම අත්හරින්න බෑ. නැවතර එතන එක සමාන ශබ්ද දෙකක් තියෙනකොට එකක් අත්හරින්න පුළුවන් කියලා රීතන භාෂා රීතියක් තියෙනවා. අපි යන් ඒ වගේ දේවල් වලදී එහෙම හැබැයි ඒත් අපි ඒ දෙක දක්වනකොට විකල්ප දක්වනකොට මුලින්ම අර වැඩි හරි කියලා පණිවුරු කියන එක. මේ තත්ත්වය ලියන්න ඕන කිසි වැරද්දක් නැහැ. හැබැයි අර වැරදි කියන්න එපා. අර අතෙන්ට මූලිකත්වය දෙනවා හැබැයි මේකත් වැරදි. ඒක ලියන්න ඉඩත් වැඩි යනවා තත්ත්වය ලියන්න කියලා ඉඩත් වැඩි වෙන හින්දා අපි කැමති වැඩි ඉඩ යවන්නේ නැතුව කෙටිම මේ කියන්නේ තත්ත්වය කියලා තත්ත්වයෙන් තාත්විකත් එහෙමනේ. දැන් තත්ත්ව වලින් හදන තාත්ත්වික ඒක තමයි තාත්ත්වික ත්වික කියලා අපි කියන්නේ ඒක එහෙම කරන්න කියලා ඉඹදී ඉන්නේ අපි. හැබැයි ඉඩ දුන්න සාධාරණව අර වඩා හරි කියලා නිරුක්ති වශයෙන් එන පදේ මුලින් දාන්නත් කාලාන්තරයක් තිස්සේ භාවිත කිරීමෙන් සුඛ නම බඩපත් දෙවන දාන්න. හැබැයි දැන් ඔබ ලියනවා නම් ඔබට දෙක එකයි. හැබැයි දෙකම තපච්ච ගන්න බෑ. මං හිතන්නේ මේ නිසා වෙන්නට ඕනේ අපේ අපේ ජේ.වී. මහාචාර්යතුමාත් ඇතුළුව මා බොහෝ විට දැකලා තියෙනවා පුවත්පත්වල මේ මේ පදවල අරුත් පිළිබඳව අපිට ලියලා දෙනවා. මේ පත්තරවල බොහෝ විට මේවා පළ වෙනවා. ඉතින් මේවා ගැනම සමහරලාට වචනේ දෙක තුන විතර අරගෙන මේවායේ තියෙන අර්ථය මේවා කොහොමද මේ වචනේ බිඳෙන්නේ වචනේ හැදෙන්නේ මේ විදිහට අපිට මහාචාර්යතුමා ඇතුළු අපේ විද්වතුන් කියලා දෙනවා. එකම දේ තියෙන්නේ මේ ලියන ඒවා අපේ කට්ටිය කියවනවාද කියන එක. කියේ විතුවයි කියවන්නේ. ඔබ කියවයි. ඔබට ප්‍රශ්නකුත් නැහැ. මේක කියවලා ඉගෙන ගන්න පුළුවන්යි කියවන්නෙත් නැහැ. ඒක ප්‍රශ්නේ. එයා කියුවා නම් ආයේ පත්‍රේ දාන්න එක වැරදි වෙනවා. ඒත් එයා කියවන්නේ නැහැ.
හොඳයි. ඉතින් ඒ නිසා තමයි මම හිතනවා මාධ්‍යකත් යම් කාර්යභාරයක් තියෙනවා, යුතුයකමක් තියෙනවා, මෙහෙවරක් තියෙනවා. දැන් මේ වගේ අපේ භාෂාව පිළිබඳව අලුත් අලුත් දේවල් වලදී අපි ඒ පිළිබඳව අපේ මහජනතාවට අපේ ප්‍රේක්ෂකීන්ට මේ දැනුවත්භාවය ලබා දීම මේ වගේ වැඩසටහන්වලදී අපි කළ යුතුයි. ඒ තමයි අපි අද දවසේ කරන්නේ. අපි කෙටි විරාමයක් අරගෙන යලිත් හමුවෙමු. හොඳයි, විරාමෙන් පසුව යලිත් කතා කරන පොත් එක්කයි අපි සම්බන්ධ වන්නේ. සිංහල ලේඛන ව්‍යවහාරයේ උපදේශ සංග්‍රහය පිළිබඳවයි අපි අද දවසේ ඔබව දැනුවත් කරන්නේ. සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා සමග, ඒ වගේම ප්‍රගීතිකා ජයසේකර අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්තුරිය දරණ. ඉතින් මේ දෙපළත් එක්ක අපි මේ පිළිබඳව දැනුවත් කරන්නේ මේවා අපේ සමාජයේ දැනුවත් විය යුතු නිසා. මම කැමතියි අපේ ප්‍රගීතිකා මහත්මියගෙන් අහන්න. ඇත්තටම මේ ග්‍රන්ථය පිළිබඳව මේ වචනවල තියෙන මේ විදිහේ දේවල් වෙනස්කම් එක්ක අපේ ජනතාව අතරට මේ කෘතිය මේ වෙනකොට ගිහිල්ලා කියලා ඔබ විශ්වාස කරනවද? ඒ දැනුවත් වෙලා කියලා හිතනවද ඔබ? යම් තාක් දුරකට මේ ගැන අවබෝධයක් ඇති කියලා හිතනවා. ඒ කියන්නේ අපි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව වාර්ෂිකව පොත් ප්‍රදර්ශනයක් කලා පහුගිය අවුරුදුවල ඒ ප්‍රදර්ශනයේ අවස්ථාවේ 2015 වර්ෂයේ තමයි මේ පොත එළිදැක්කේ. ඒ අවස්ථාවටත් ඒ කියන්නේ ඒ වගේ අවස්ථාවලදීත් ඒ වගේම අපේ පොත් අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානවල හැම එකකම මේ පොත ගන්න තියෙනවා. ඒ වගේම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු වෙබ් අඩවියේත් මේ ගැන සඳහනක් කරලා තියෙනවා. තවත් වෙන අපි භාෂා ගැන සංවාද ඇති වෙන ස්ථානවල මේ ගැන සාකච්ඡා ඇති වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා යම් තාක් දුරකට මේ ගැන භාෂාව ගැන සාකච්ඡා කරන අය අතරේ මේ ගැන අවබෝධය තියෙනවා. නමුත් සාමාන්‍ය මහජනතාවට ලොකුම අවබෝධයක් ඇති කියලා හිතන්න අමාරුයි. මාචරතුමනි, අපිට කරන්න පුළුවන් දේවල් මොනවද මේ සම්බන්ධයෙන්? නේද, එකක් තමයි රජයෙන් ඔය දරුවන්ට පොත් යවන්නේ නොමිලේ. හැම පොතක්ම නේද යවන්නේ. මෙන්න මේකත් යවන්න පුළුවන් නම් ඔය පොත් එක නොමිලේ. පාස එකක් තියෙනවනේ. දැන් ඔක්කොම පොත් ටික නොමිලේ යවලා මේක සල්ලිලින් ගන්න කියනවා. නෑ, උච්චර විදංග රූපයකේ ඔය පොතත් අර ඒ පාසල පොත් මිටියක් යනවා නම් ඕකත් එකක් යවන්න. ඒ බලපෑම දරන්න අධ්‍යාපන අමාත්‍යාංශයම. දැන් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව හරහා අධ්‍යාපන අමාත්‍යාංශයට ඉල්ලීමක් කරන්නට බැයිද මේ පොතත් ඒ සමග දරුවන්ට ලබා දෙන්නට කියලා? මම හිතන ඉතාම වටින යෝජනාවක් අද දවසේදී. ඔව්, ඒක ඒ ගුරුවරයා දැනගන්න එපා මේ පොතක් තියෙනවා කියලා. දැන් ගුරුවරයා ඇත්ත ඉඳ හිට ඇවිල්ලා පොත් ප්‍රශ්න ගණී. එයාගේ සල්ලි වේදම් කරලා. එහෙම නෙමෙයි, ඔය පොතත් යවන්න නිලක කටයුත්තක් හැටියටම ඔය පොතේ මේ පොතවල තියෙන සිංහල මේකේ තියෙන කියලා. එතකොට ගුරුවරයා ඔය පොත බලයින් ගුරුවරිය. ඉතින් මගේ යෝජනාව බොහොම ස්තුති මේ යෝජනා ස්තුති කළාට මේකත් යවන්න. ඔය දැන් මෙතෙක් ඔක්කොම යවන්නේ නොලි මේ ඉස්කෝලේ පොත් නෙමෙයිනේ සපත්තු ඒවත් නිකන් යවන්නේ එකේ. බැයිද මේ වටිනා පොත නිකන් යවන්න? මම හිතන ඉතාම හොඳ අවස්ථාවක් මේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් පසුගියදා මට මෙන්න මේ පොත මගේ අතට පත් කරපු එක. මොකද මෙවැනිම වැඩසටහනකදී තමයි අපිට මේ තියෙන අවුල අපට මේ අහු වුණේ. ඉතින් ඒකෙන්ම තමයි අපි තීරණය කළේ මේ ගැන අපි කතා කරන්නට ඕනේ කියලා. ඉතින් මම විශේෂ ඉල්ලීමක් කරනවා. හැකියාවක් තිබෙනවා නම් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් කරන්න, අධ්‍යාපන අමාත්‍යාංශයට. අපිට දරුවෝ වෙනුවෙන් හුඟක් දේවල් කරන අපේ රටේ මේ පොත අපිට නොමිලේ ලබා දෙන්න බැරිකමක් නැහැ. විශේෂයෙන් ගුරුවරුන්ට මේක ලබා දෙන්න බැරිකමක් නැහැ. ළමින් දෙන්න යන්න එපා. ගුරු ඒ සිංහල ගුරු ඉන්න හරකට බාර ගුරුවරිය සතුව තියෙන නම් මේ කෘතිය තියෙනවා නම් ඒක ලොකු දෙයක් නේ. පොත් දෙක තුනේ කිසි පාඩුවක් නැහැ. ඒත් අනික ඒක ඇත්තටම කිරණ දෙයක් කරන්න පුළුවන් දෙයක්. හොඳයි මහාචාර්යතුමනි, දැන් මට කියන්න, දැන් හැමදාමත් මේ භාෂාව පිළිබඳව, සිංහලකම පිළිබඳව, අපේ රට පිළිබඳව කැක්කුමකින් ඒ බේරා ගැනීම සඳහා, ඒ විනාශ නොවීම සඳහා කතා කරන ඔබට දැන් මේ වගේ සම්බන්ධතාවයක් එක්ක අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් කෙරෙන මේ කෘතීන් වලට ඒ සම්බන්ධ වීම තුළ අපිට තව අලුතෙන් දැන් වචන කියන එක සමහර විට මීට වඩා ඉස්සරහදී තව තව වෙනස් වෙන්න පුළුවන්, හැදෙන්න පුළුවන්, නිර්මාණ වෙන්න පුළුවන්. නැ වචන කියන්නේ එක ප්‍රශ්නයක් විතරයිනේ. භාෂාව තියෙන වචන විතරක් නෙමෙයිනේ, වචන තුළ වාක්‍ය හදනවනේ. වාක්‍ය හදන්න පුළුවන් අපට හරියන්නේ නැපෑ. ඒක පාසලේ කටයුත්තක් තමයි. වචන ලියන්නේ හරියට මෙහෙමයි. හැබැයි හරිය ලිවර වාක්‍ය වැරදෙන්න පුළුවන්නේ. දැන් පරාර්ථකාමී කියන වචනේ හරිය ලියයි. තාන හරි ගස්සලා. නමුත් වාක්‍යයේ දෙනකොට ලියන්නේ පරාර්ථකාමී මිනිසුන්
ලෝකෙට ලස්සන කරයි කියනවා නම් ඒක ඔබේ වර්ධනයේ වැරදි. මිනිසුන් කරයි කියන්න බෑ. හැබැයි පරාත්කාරය වදින ලිල හරි. මිනිසුනුත් හරි. ලස්සනත් හරි. ලස්සන කියන්නේ නෑ නන්ද දන්ත ඒක හරි. නමුත් වාක්‍ය වැරදි. එක ප්‍රශ්නයක් ඔය වචනේ අකුරු හරිද කියන එක ඒක සුළු ප්‍රශ්නයක්. මුළු වාක්‍ය ගත්තාම මේ වාක්‍ය නිර්මාණය වැරදි. අපේ සිංහල ලේඛනය තමයි උක්තේ බහුවචනම් ක්‍රියා බහුවචනේ නෝනේ. කරයි කියන්නේ ඒක වචනයි. එතකොට මිනිසුන් කරයි කියන්නේ බෑ මිනිසු කරති වෙන්න ඕන. හැබැයි උක්තේ වෙනවා නම් මිනිසුන් ලියන්න බෑ මිනිසු වෙන්න ඕන. හරි වාක්‍යය පරාර්ථකාමී මිනිස්සු ලෝකේ තව ලසන කරති කියන එක. හැබැයි හැම රූපය නාලිකාවකම හොඳ දැනුමක් එක වඩන දැනුමක් එක දැන් පාරෙත් ගහතන මේක දාලා තිනවා පරාතය මිනිස්සු ලසන කරයි කියලා. දැන් මේක අමු අමුවේ වැරදි. දැන් දෙකක් වැරදිලා ආඛ්‍යාතේ වැරදි උක්තේ වැරදි. උන් ඕවත් ප්‍රශ්න. ඉතින් මේක ඒවට සමහර උත්තර තියෙනවා මේකෙත්. ඔයගේ අගහරි තියෙනවා ඔය වාක්‍ය නිර්මාණය ගැන. මුල හරි ගැන ඔබ යදුගලේ අක්ෂ විඤ්ඤාසෙ ඒක එක ප්‍රශ්නයක් විතරයි. නිවැරදි සිංහල භාවිතය තව ප්‍රශ්න තියෙනවා. සමහර මේ සිරස්තල යනවා පත්‍රවල උක්තාඛ්‍යාතේ ගැලපෙන්නේම නැහැ. ඉතින් ඒ හින්දා තව දේවල් තියෙනවා මේ සම්බන්ධ ඒවා ගැන තව දෙන්න අපිට කතා කරන්නත් පුළුවන් මේ පිළිබඳව මොකද අපිට අපි ගාක් දේවල් වලට වෙලාව අපේ මේ මේ කාලය ගුවන් කාලය අපි යොදවනවානේ ඒ අතරතුරේ අපේ භාෂාව පිළිබඳව අපේ සිංහලකම ආරක්ෂා කරගන්නත් අපේ ගුවන් කාලය වෙන් කරාට වරදක් වෙන්නේ නැහැ කිසිවක් දන්නේ නැහැ ඒ නිසා අපි ඉදිරියේදී අපි හින්දානේ ඒ නිසා මහාචාර්යතුමනි අපිත් ඔබෙන් උදව්වක් ඉල්ලනවා අපිට ඒ සඳහා දායකත්වයේ සපයා දෙන්න ඉඩකඩ තියෙන ආකාරයට වටිනා කාලය ඔබේ අපි ඒක ඒ පිළිබඳව සඳහන් කරන්නට ඕනේ. කෙසේ වෙතත් මම අවසානයේදී ඔබෙන් දැනගන්න කැමති මහාචාර්යතුමනි දැන් මේ කාර්යයට අතපොවලා දැන් මේ සම්මාදමක් තියෙනවනේ. දැන් මේ අපේ සාහිත්‍ය කෘතීන් ගැන කතා කරොත් මේ පොත ගැන පරිහරණය කරන්න මුලින්ම ඊළඟට කියන්න වෙන්නේ අපේ ලියන අයට අපේ සාහිත්‍යවේදීන්ට මේ පොත්පත්වල තියෙන සමහර වැරදි අපි කතා කරොත් එීම අපි මේ අපි කියවන පාඨකයාට කරන ලොකු අසාධාරණයක්. දෙකට ඉතින් මේ ලියන අය ලේඛකයෝ කියන්නේ ලේඛකයන් මුලින්ම ඉගෙන ගන්න ඕන වචනක් නිවැරදි ලියන හැටි. ඒ එකට බාධ සම්බන්ධ වෙන අකුරු. ඉතින් ඒක ඉගෙන ගන්න ඕනේ, දන්නත ඉගෙන ගන්න ඕනේ. හැබැයි ඉතින් ඒක උගන්නන්න තමයි පාසලේ සිංහල පන්ති තියෙන්නේ. අයි මේ අමුතෙන් පටන් ගන්න දෙයක් නෙවෙයි මේක. පාසලේ හෝඩියේ පටන්ම උසස් පෙළ දක්වාම සිංහල පන්තියක් තියෙනවනේ. ඒක ඉගෙන ගන්නවනේ. ඉතින් ඒකෙන් ඉගෙනවා නම් නොදන්න හේතුවකුත් නැහැ. දන්නේ නැහැ කියන්නේ එක්කෝ උගන්නන දවසේ ශිෂ්‍ය පන්තියට ගිහිල්ලා නැහැ. එක්කෝ ඒ පාඩම මගහැරලා කොහොම හරි. දර කියනවා නම් මිනිසුන් කරයි කියලා ඒ දරුවා දන්නේ නැති ඇයි? ඇයි පාසල ඉගෙනුවේ නැද්ද මේ වාක්‍ය? නෑ උගන්නනවා. හැබැයි ඒක එදා එයා ඒ දරුවා ගිහිල්ලා නැහැ. ඒක ඒ වාක්‍ය උගල්ලා නැහැ. එහෙනම් මේක ඈත් කරනවා. ඉතින් එතරම් ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ පාසලේ. මම නිතරම පාසලේ දැන් ප්‍රගතිගාමී හදන පාඩම් පොත. ඒ පාඩම් පොත තියෙන්න ඕනේ අර නව වාක්‍ය අලුත් වාක්‍ය නිර්මාණ රට උගන්නන්න ඕනේ. ඒක ඉස්කෝලේ කරන්නේ නැහැ. ඒකම නැවතනද ඒක නැවතනද කරවල හුරු කරන්න ඕනේ. භාෂා භාවිතය කියන එක මේ එක වාක්‍යයක් ඉල්ල මදි. නැවත නැවත ලිවීමෙන් කියවීමනේ හුරු වෙනවා. අබ්බැහි වෙනවා. ඒකයි වෙන්නේ. දැන් අපිට අපි ලියලා අපි නිකම්ම හරියට එනවා. වර්ධින්නෙම නැහැ. හොඳයි මම අපරගීතිකා පේජයසේකර මහත්මියට ආරාධනා කරනවා. දැන් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ තවත් අපේ භාෂාව පිළිබඳ විවිධ පොතපත ලියවිලා ඇති සිංහල භාෂාව පිළිබඳව. එතකොට අපිට පුළුවන්කමක් තියෙනවා ඔබේ දායකත්වයේ තිබෙනවා නම් මේ වගේ වැඩසටහන් වලදී අපේ මේ වගේ විද්වතුන් සහභාගී කරවගෙන කතා කරන්න සහ ජනතාව දැනුවත් කරන්න මේ පොත්පත් පිළිබඳ. සමහර අය මම හිතනවා මේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ මොන වගේ පොත් අපේ මේ සමාජයට දෙනවද කියලා දන්නේ නැති අය ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ මෙහෙවර පොඩ්ඩක් ඉටු කරමු. අද දවසේ අපි කතා කරන පොත් වැඩසටහනින් සමගින යනවා. අද වැඩසටහනට සහභාගී වුණේ සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා, ඒ වගේම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් ප්‍රගීතිකා ජයසේකර මහත්මිය. ඔබ දෙපළටම බොහොම ස්තුතියි. අද ඔබ දෙපළගේම වටිනා කාලය මිඩංගු කළාට අපි වෙනුවෙන්. හොඳයි, එහෙමනම් අපි තවත් දවසකදී හමු වෙනවා. සුබ දවසක්.